ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් අපේ රට ප්‍රශ්න කප්පරක ගිල්වලා තියෙද්දී අධ්‍යාපනයේ ප්‍රශ්නයත් ජනතාව මත මේ ආණ්ඩු විසින් පටවලා තියෙනවා වර්තමානයේ මේ රට පාලනය කරන පාලකයන් ජනතාවටත් ඒ ජනතාවගේ දූ දරුවන්ටත් වෛර කරමින් තමයි රට පාලනය කරන්න කියන එක හොඳටම පැහැදිලි මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩු අනුගමනය කරන ක්‍රියාමාර්ග දිහා බැලුවට පස්සේ ඔබට මතක නම් අපොස උසස් පෙළ විභාගයේ පවත්වන කාලයේදී මේ රටේ ජනතාව දෙමව්පියෝ ගුරුවරු ශිෂ්‍යයෝ ඉල්ලා හිටිය අඩුතරමේ ඒ කාලවකවානුවේදීවත් Tamanට අඛණ්ඩව විදුලි ලබා දෙන්න කියලා. හැබැයි ඒකට නැසූ කන්න හිටපු ආණ්ඩුව විභාග ඉවරෙච්ච ගමන් ලයිට් කපන නතර කරා. ඒ කියන්නේ ආණ්ඩුවට ඕනනම් හැකියාව තිබුණා ඒ දරුවෝ පාඩම් කරන කාලෙදී පැය 24 පුරා විදුලි බලය ලබා දෙන්න. එහෙම කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරේ දරුවන් එක්ක වෛරයෙන්. අද වෙනකොට මේ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇතුලේ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග විසුණුත් පෙන්වුම් කරන්නේ ආණ්ඩුව ජනතාව මත යොදවලා තිබෙන වෛරය. මේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව මීට කලින් විසඳා ගත හැකිව තිබුණා. හැබැයි ආණ්ඩුවේ ගැන මුකුත් කරේ නැහැ. ඒ ප්‍රශ්න දුර දිගන්නේ ඇරියා විතරක් නෙමෙයි තමන්ට එළෙන විරෝධය ගුරු සංගම් සහ ආචාර්ය සමිති හරහා යවන්න තමයි ආණ්ඩුව උත්සාහ කරමින් හිටියේ. අපිට පේනවා හැමදාම රනිල් වික්‍රමසිංහ සමහර තැන්වල කියනවා ඔහු තමයි මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරගෙන රාජ්‍ය නායකත්වයට පත් උනේ කියලා. හැබැයි අපි ඉතිහාසය පුරා දැකලා තිනවා රනිල් වික්‍රමසිංහට තීන්දුව ගැනීමේ බලයක් ලැබිච්ච හැම වෙලාවකම ඔහු රාජ්‍ය අධ්‍යාපනයට කනකොක හඬන සලස්සලා තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහට අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කැබිනට් එමැති ධූරයේ දර ලැබිච්ච වෙලාව ඉඳලා අගමැති ධූර ලැබිච්ච කාලවල ජනාධිපති ධූර ලැබිච්ච කාලවල හැම වෙලාවකම ඌ රාජ්‍ය අධ්‍යාපනය විනාශ කිරීම සම්බන්ධයෙන් කටයුතු කළා තියෙනවා. රාජ්‍ය අධ්‍යාපනයේ කනකොක හඬන තැනට ඌ කටයුතු කළා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් බැලුවට පස්සේදී අපිට පේන්නේ ගෝඨාභය රාජපක්ෂගේ IMF version එක වගේ තමයි රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් යන්නේ. අපි ඌට මතක් කරන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකහමාරකින් ජනාධිපති ධූරය දාලා ගියා රනිල් වික්‍රමසිංහට 2001 මේ රටේ ජනතාව දීපු බලය අවුරුදු දෙකකින් දාලා අගමැති ධූරය දාලා ආණ්ඩුවත් අකුලගෙන යන්න සිද්ධ වුණේ ওই රිගේනින් ශ්‍රී ලංකා ඇතුළු රට විකුණන අධ්‍යාපනය විකුණන මේ රටේ ස්වභාවික සම්පත් විකුණන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා. ඉතින් මේ රටේ ජනතාව මේවට ඉඩ දෙන්නේ නැහැ. ජනතාව හැමදාම මේ ඉවසන්නේ නැහැ. මේ තමන් පිළිබඳව වෛරී සහගතව කටයුතු කරන විශේෂයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිදු අපමණ රුණක හැඟීමකින් තොරව කටයුතු කරන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් ගන්නවා ඉතාම කෙටි කාලයකදී ඒකට අවස්ථාවක් ලබා ගන්න තමයි දැන් තිබෙන්නේ. සම මේ සමස්ත ප්‍රශ්නය ඇතුළේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන අධ්‍යාපනයේ විකිණීමේ ප්‍රතිපත්තිය ජනතාවගේ බදු මුදල් ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොයදා තමන්ගේ සුඛවිරණය යොදාගෙන අධ්‍යාපනයේ බර දෙමව්පිය මත පැටවීමේ මේ පාප කර්මය පරාජයට පත් කරන්නට සමස්ත ජනතාවට එකතු වෙන්න කියලා කියනවා. ආණ්ඩු එක එක ගුණ්ඩු වලට අහු වෙන්නේ නැතුව මේ ප්‍රශ්න එක එක තැන් වලට විතෙන් කරන දෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ නිර්මාතෘවරුන් හරියට තේරුම් අරගෙන ඔවුන්ට එරෙහිව ජනතා බලය ශක්තිමත්ව එකතු කරන කියන එක තමයි අවසාන වශයෙන් ජාතික ජන බලය ගැට අපිට කියන්න තියෙන්නේ. විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුරුල් බලවේගයක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගේන එක එක මේ අනපනත්වලට විරෝධය දක්වන්න පුරුල් සම්දානයක්. ඒ සම්දානයේ සියුම් දෙනාම එකතු වෙලා ඉන්න එක. ඔබතුමාලා මේ සම්දානය තුල ඉන්නවද? ඔව් අපි මේ සම්දානය තුලේ නැහැ. අපි මේ සාකච්ඡාවලට ගියෙත් නැහැ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා හැටියට ඔහුට අනිත් කණ්ඩායම එකතු කරගන්න කලින් මං හිතන්නේ තමන්ගේ කණ්ඩායම ඔක්කොම එකතු කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට වැඩිපුර සාකච්ඡාව තියෙන්නේ සජිත්ගෙන් යන ගාන ගැන, යන්නේ කවුද කියන එක ගැන, කී දිනක් ගිහිල්ලා කැබිනට් රාජ්‍ය අමතිකම් ගනීද කියන එක ගැන. ඉතින් සජිත් ප්‍රේමදාස විටින් විට වගේ මල්වෙඩි ගහනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහු අනිත් කණ්ඩායම එකතු කරගන්න කලින් තමන්ගේ ටික බේරගන්න කටයුතු කරන්නයි ඔහුට වෙලා තියෙන. ඔහුටම කියන්න සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ මන්ත්‍රීවරු දැන් කෝටි 20 ගානේ අලෙවි වෙනවයි කියලා. දැන් මේ
පොඩි කතාවක් යනවා. ජාතිකාණ්ඩුවක් හදන්න ඕනේ මේ රාජ්‍යද සේනාරත්නක් එනවයි කියලා ආරංචියක් තියෙනවා. ඔබතුමාලාගේ දැන් මේ මේ ජාතික ජනබලයේ කට්ටිය මේ සම්බන්ධයෙන් මොකක්ද අදහස? මේක වැරදිලිය කියන්නේ. ওই ජාතිකාණ්ඩු සංකල්පය ගේන්නෙම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි. මේ ආර්ථිකය හදන්න නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න නෙවෙයි මේ රටේ ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නෙවෙයි ජාතික ආණ්ඩුවකට මුවා වෙලා කරන්න හදන්නේ කැබිනට් ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් වැඩි කරගෙන ඔවුන්ගේ සුඛ විහරණය ශක්තිමත් කරගැනීම වැඩපිළිවෙලක් මොකද රනිල් වික්‍රමසිංහම ව්‍යවස්ථාවට අතුලත් කරපු ජාතික ආණ්ඩුවක් හදුවට පස්සේදී ඇමති දුර සංඛ්‍යාව අසීමිතව වැඩි කර ගන්න තියෙන අවස්ථාව පාවිච්චි කරලා යන්න හදන්නේ මේ ගමන. එහෙම නැතුව මේක ඇතුලේ රට හදනවා කියලා කිසිු සලස්පක් නැහැ. කොහොමත් ඉතින් විපක්ෂ ඉඳන් ආණ්ඩුවට යන ඔක්කොම කිව්වේ රට හදන්න යනවා කියලා තමයි. රාජ්‍ය සේනරත්න විපක්ෂ ඉඳලා ආණ්ඩුවට ගිහිල්ලා ඇමතිකම් ගත්ත ප්‍රමාණය වාර ගානට රට හැදුණා නම් එහෙම මේ රට කොහෙද තියෙන කියලා බලන්න ඕනේ. ඉතින් ඔය සෙට් එකම දැන් දතකට වැදගෙන ඉන්නේ ඇමතිකම් බෙදාගෙන ඉන්නේ ඒ අමාත්‍යංශ වලට ගිහිල්ලා ඒ සැප ජීවිත ගත කරන මිසක් ඇත්තටම දැන් රට රෝණ කරට තියෙන ජාතික ආණ්ඩුවක් නෙමෙයි මේ විවිධ පක්ෂවලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා හැදිලා තියෙන චෞර කල්ලිය පරාජයට පත් කරන ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගේ අභිලාෂයේ මැතිවරණදී ප්‍රකාශයට පත් කරන ඒක දෙන්න නැතුව මේ කරන සියලු විජ්ජුම්බර අපි පරාජයට පත් කරන්න ඕන මේ රටට දැන් තියෙන අවශ්‍ය කරන ජාතික ආණ්ඩුවක් නෙවෙයි මැතිවරණයක් තියලා රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන තමන්ගේ ආණ්ඩුවක් නිර්මාණය කරගන්න. දැන් මැතිවරණයක් නැහැ කියන එක දැන් සත්‍යසක්සේ වෙනවා. දැන් මට මතකෙන් දෙන්න 25. ඒ කියන්නේ අද ළමයි තිබ්බේ තපැචන්දනේ. තපැචන්ද මේ ඡන්දය. ඡන්දය. දැන් ඡන්දයක් නැහැ. කොහොමද දැන් ඔබතුමාලා ඡන්දයක් නැතත් ඔබතුමාලගේ හැම කැම්පේන් එක යනවා? පළාත් පාලන මැතිවරණය තියන්න තිබුණේ දැන් අවුරුද්දකට කලින් 2018 තිබ්බ පළාත් පාලන මැතිවරණයේ දුර කාල අවසන් වෙන 2022 ආණ්ඩු ඒකත් අවුරුද්දකින් කල් දැම්මා ඊට පස්සේ මාර්තු 9 ඡන්ද දිනේ ප්‍රකාශයට පත් කරා එදා තිබ්බෙත් නැහැ මාර්තු 9 කිව්වා අප්‍රේල් 25 තියනවා කියලා එදා තිබ්බෙත් නැහැ මේ පළාත් පාලන මැතිවරණයක් ප්‍රාදේශ සභා නගර සභාවල සභිකයෝ පත් කරගන්න මැතිවරණයක්වත් ආණ්ඩුව තියන්නේ නැහැ. ඡන්ද තියන්නේ නැත්තේ සල්ලි නැති නිසා නෙවෙයි ඡන්ද ප්‍රතිපලෙන් ජනාධිපති ආණ්ඩුවයි පරාජයට පත් වෙන බව දන්න නිසා මේ ප්‍රතිපලය හරි පැහැදිලි. ඒකෝර මේ අය ජනතාවට අවස්ථාවක් දෙන්නේ නැහැ මැතිවරණයකින්වත් ඒ ජනතාවගේ මතය ප්‍රකාශයට පත් වෙන්න. ඉතින් අපිට තියෙන්නේ රයිට් ඡන්දයක් දෙනවා නම් ඒ ඡන්ද වෙනුවෙන් අපි ජනතාව පෙළගස්සනවා. ඡන්දයක් දෙන්නේ නැත්නම් ඡන්දයක් ලබාගෙන බලයක් පිරිවීම සඳහා ජනතාව පෙළ ගස්සනවා. එසා ඒගොල්ලෝට ඡන්දයක් දෙන්න වෙනකන් මේ මහජන බලය ඉස්සරහට අරගෙන යන එක තමයි අපේ වැඩේ. අපි මහජනතාව සංවිධානය කරන එක රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවට අවස්ථාව ලබා දෙන එක ව්‍යවස්ථානුකූලව ජනතාවගේ පරමාධිපත්‍යයට තියෙන අයිති ආරක්ෂා කරගන්න අපි කොයි වෙලාවකවත් පස්සට යන්නේ නැහැ. ඒගොල්ලන්ට මැතිවරණයක් දෙන්න වෙන තාක්කල් අපි මේ අපේ දේශපාලන කටයුතු ඉස්සරහට අරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ හිතාගෙන හිටියට කලින් ජනාධිපතිවරණය ගන්න පුළුවන් කියලා එයාගේ මාමගේ ව්‍යවස්ථාව මේක ගන්න බෑනේ ජනාධිපතිවරණය තියන්න මේ ව්‍යවස්ථාව හැටියට නියමිත වෙලා තියෙන්නේ 2024 සැප්තැම්බර් 19 ඔක්තෝබර් 19 අතරේ ඊට කලින් ගන්නවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බලය පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕන අනුප්‍රාප්තික ජනාධිපතිටත් අවුරුදු 4කින් ඡන්දය කැඳවන්න පුළුවන් කියලා. ඒ ඔක්කොම කරාට පස්සේ තමයි ජනාධිපති වර්ණයක් කැඳවගෙන කට්ටිය කැමති වුණ රනිල් වික්‍රමසිංහව අපේක්ෂා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ඒක බලමු. ඊට කලින් අපි කියන්නේ තියන්න නියමිත පළාත් පාලන මැතිවරණ තියන්නකෝ. දැන් මේ නොතියපු ඡන්ද ගණනාවක් තියෙනවනේ. ඊළඟට මේ පාවිච්ච පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහමැතිවරණ තියන්න පුළුවන්. ඒ ඔය සිහින මාලිගාවලට යන්න කලින් තියන්න නොමින නාමජනා කැඳවපු අපමුදල් බාරගත් නාමජනා කැඳවපු ඡන්දින ප්‍රකාශයටපත් කර තැපැල් ඡන්දින ප්‍රකාශයටපත් කරපු ඡන්දයක් තියෙනවා. ඒක තියලා පෙන්වන්න. ඒක තිබ්බට පස්සේ ඊටු ඡන්ද ගැන අපිට කල්පනා කරන්න පුළුවන්.
මේ බලමු කලබල වෙන්න එපා ඒකට තාම ජනාධිපති වර්ණයක් කවද්ද තියන්න කියලාවත් මේ සාකච්ඡාවක් නැති වෙලාවක මොකද රනිල් වික්‍රමසිංහටත් ජනාධිපති වන්න කෙනෙක් කී කියා ඉන්න පුළුවන් රටේ තාම මේ ජනාධිපති වර්ණයකදී ජනතාව ඡන්ද දෙන්නේ කාටද කියන එක ගැන සමීක්ෂණ ගොඩක් ඉරුන්නේ පළාත් පාලනය ගැන තමයි සමීක්ෂණ කරන්නේ පළාත් පාලන සමීක්ෂණවල ප්‍රතිඵල හැටියට ඒගොල්ලෝ පළාත් පාලන මැතිවරණ අතර කරලා තියෙනවා ජනාධිපති සමීක්ෂණ තියන්න ගියොත් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වර්ණයක් තියන්නත් හිතෙන එකක් නැති වෙයි දැන් මේ ඊයේ දිනේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කෙලින්ම කියනවා මම කෙලින්ම කැමති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති අපේක්ෂක වෙන විදිහට පත් කරනවා නම් කියලා ඒ තමයි පෞද්ගලික මතය දැන් එහෙම තීරණයක් ඉස්සරහට ඇවිල්ලා තියදී ඔබතුමාලාට පස්ස ගහන්න බෑ ඔබතුමාලා දැන් තීරණයක් ගන්න ඕනේ නේ ප්‍රසාරණතුංග ඉතින් එහෙම කියන්න ඕන නේද මොකද කොළඹ මහා අධිකරණයෙන් තීන්දුවක් දීලා අවුරුදු 5ක බරපතල වැඩ ඇතුව හිරදඬුවමකුයි ලොකු වන්දි මුදලකුයි ලොකු දඩේකුයි නියම වෙච්ච කෙනෙකුට ආණ්ඩුපක්ෂ සංවිධායකකමයි ඇමතිකමකුයි දීලා තියාගෙන ඉන්නෙක්ගෙන රනිල් වික්‍රමසිංහ ප්‍රසාරණතුංග ඔහොම කියන්න නෙමෙයි ප්‍රසාරණතුංග හැමතිස්සෙම මල්තිය තියා රනිල් වික්‍රමසිංහ වඳින්න ඕන එහෙම කෙනෙක් තියාගෙන ඉන්නේ තේසාර ප්‍රසන්නලට ඔයිට වඩා වෙන කියන්න දෙයක් නැහැ. ඉතින් අපි විශේෂයෙන් ගම්පහ මිනුවන්ගොඩ ජනතාවට කියන්නේ 2019 20 කාලේ ප්‍රසන්න රණතුංග රනිල් ගැන මොනවද කිව්වේ කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔය රනිල්ම නේද රට විකුණනවා කිව්වේ. ඔය රනිල් නේද MCC ගහනවා කිව්වේ. ඔය රනිල් නේද පාස්කු ප්‍රහාට ඉඩ හැදුවා කිව්වේ. ඔය රනිල් නේද මහ බැංකුව කැඩුවා කිව්වේ. එහෙම කියලා ඡන්ද අරගෙන තමයි ප්‍රසන්න පාර්ලිමේන්තුවට ආවේ. අද ප්‍රසන්නලාගේ ආරක්ෂකයා ආරක්ෂා කරන තමයි ඔය කතා කියන්නේ ප්‍රසන්න ලංසා ප්‍රසන්න රණවීර ඔය සෙට් එකම ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් ඒගොල්ලෝ රනිල්ව ආරක්ෂා කරන ඉදිරිපත් වෙලා ඉන්නවා අපි බලමු අපි කැමති ඇත්තන ප්‍රසන්නලා එහෙම රනිල්ව කර තියාගෙන යනවා දැන් ඊයේදී එතුමා කරපු ප්‍රධාන චෝදනාව එතුමා මානව හිමිකම් කියා එතුමාගේ සහ තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කඩුණේ කියලා ඔබතුමාලාට චෝදනා කරන්නේ දෙවල් කිලිතිප්ප කියලා මේ ප්‍රචණ්ඩකාරී මිනිස් මේ මෙහෙම ඇවිල්ලා කිලිතිප්ප කියලා හැබැයි බුද්ධි ආයස වාර්තාවක් ලැබිලා තියෙනවා परीक्षण करला जनता विमुक्ति पेरमुनट हो जाति जन बलवेगेट हेम चोदना प्रसन्नला पार्लिमेंट पाविच करला සමහර මාධ්‍ය සාකච්ඡා පාවිච්චි කරලා අවලාද ගන්නවා මොකද ඔවුන්ට ඒ අවලාද ගැහිම් වලින් තොර වෙන දේශපාලනයක් නැති නිසා නමුත් මේක මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ මොකද මේ ජනතාව දන්නවා ඒ ඒ ප්‍රදේශවල මේව සිදු කරලා තියෙන කවුද කියන එක ඉතින් ඔය චෝදනාවක් කිසිම තීරුමක් නැති වෙන්නේ ප්‍රසන්නලට ඔය කී කියා ඉන්න පුළුවන් කිසි වැඩක් නැහැ ඔය ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තියෙන ද්වේෂය වෛරය තමයි විවිධාකාරයට ප්‍රකාශයටපත් වෙන්නේ මොකද ඔවුන් එහෙම ජාතික ජනබලවේගයට වෛර කරන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ मेरटे जनताव मेरट विनाश करपु होरकाल्लिय पराजयट पत्करन्न अधिष्ठान सागतव इदिर रेमें तीन वेलावक तमांगे तनतुरु एमतिकांग वितराक नेमेई तमांट हिरेयन्न वेनवा किला दन्न मे सेट एक ओहम अपट पय 24 मवलाद गहवत अपि पुदुम वेन्ने ने नुगहवत तय पुदुम वेन्न उना एगोलंट देनला तियेनवा एगोलंग इरन मोकद्द किला दैन मे पार ओबतुमालागे मैदिला रैलिय कोहित कियन्ने अपि जनता विमुक्ति पेरमुन हेटियट मै दिन पिलपालिय बीआरसी पिट्टनियंग आरंभ करला विहार महादेवी उद्यान असलदी मै दिन रलिय पवत्तनवा हवस हतरट इनसा पिलपालिय हवस दिकट आरंभ वेनवा हवस हतर रलिय आरंभ वेनवा जनता विमुक्ति पेरमुन लेस मेरटे वृत्ति समिति शिष्य समिति तरुण समिति कांता समिति गोपि समिति धीवर समिति अतुल वेड करन जनताव समस्त जनताव එකතු කරගෙන කරන දෙවන්තම් මේ දිනිය අපි මේ වර කොළඹදී පවත්වනවා. ඔබතුමාලගේ බලාපොරොත්තුවක් තියෙනවනේ තිබ්බ නේද මම දන්නා විදිහට ගෝල් පේස් එකට සෙනඟ ගෙනල්ලා මේ දෙවන්ත මේ රැලියක් කරන්න. ඒක අවහිර වුණාද මොකෝ වුනේ? ඇත්තටම. ගෝල් පේස් එකේ මේ දිනේ පවත්වන්න අපි තමයි ඉල්ලා හිටියේ. මොකද මේ වර අපේ මේ දිනේ සංවිධාන කටයුතු දිහා බැලුවට පස්සේදී සාමාන්‍යයෙන් වෙනදා කරන පිට්ටනිය අපිට ප්‍රමාණවත් නැහැ කියලා අපි දන්න නිසා ඒ නිසා අපි කලින්ම ගෝල් ෆේස් එක ඉල්ලා හිටියා. ඒ වෙනුවෙන් ඒ අදාළ ආයතන කිසි ප්‍රචාරයක් දැක්වුවේ නැහැ. හිටපු ගමන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා ගෝල් ෆේස් එක දේශපාලන රැස්වීම් වලටයි විනෝද කටයුතු වලටයි සංදර්ශන වලට
දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හරි පැහැදිලි. සාමාන්‍යයෙන් එවැනි සම්දර්ශන හෝ විනෝද කටයුතු ඉල්ලා හිටනවා නම් මීට මාස දෙක තුන කලින් ඉල්ලා හිටින්න ඕනේ. ආසන්නම සිද්ධිය තමයි වෙන මොකුත් නෙමෙයි ගාලු මුවදොර පිට්ටනියේ අපි මේ දිනේ පවත්වන එක වළක්වන්න ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හැටියට තමයි මේක තෝරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගෝල් ෆේස් එක දෙන එක නතර කළා. නමුත් මේ දිනේ පවත්වන ජනතා විමුක්ති පෙරමුණට ගෝල් ෆේස් එකම ඕනේ නැහැ. අපි කොහෙ තිබ්බත් අපේ මහජන බලය දාට පෙන්වන්න. එතුමා හිතුවත් දන්නේ නැහැ නේද ඔබතුමාලා සම්දර්ශනයක් වෙන්නන්නේ කියලා. කියන්නේ අපතනම දැන් ගිහිල්ලා ලොකු ලොකු රැලි තියෙනවානේ. දැන් මේකත් සම්දර්ශනයක් වුණොත් එහෙම සම්දර්ශනයක් නෙමෙයි ඇත්තටම රටේ මහජනතාවගේ බලය හරියට නිරූපණය වෙන අවස්ථාවක් බවට මේ දින අනිවාර්යෙන් පත් වෙනවා. දැන් ඉතින් ඔය කට්ටියට බලන්න පුළුවන් දැන් පහුගිය කාලේ කී කියා හිටියන් රැල්ල ආඩු වෙලා රැල්ල බැස්සා අරක නැහැ මේක නැහැ කී කියා අපි කියන්නේ පළවෙනිදට බලන්න කොහොමද කියලා කොහොමත් අපි මෛරලිය බැලුවට පස්සේදී ඡන්දයක් දෙන්න හිතන් හිටියත් දෙන්නත් ටිකක් අතිමදි කරයි කියලා හිතනවා. දැන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැටේට නිම්තයි IMF ජාතික අරමුදල සුදල් සම්බන්ධ. දැන් ඔබතුමාලගේ ජාති ජනපද වේග විසින් ඔබතුමාලගේ අදහස මොකද IMF නාගාපගේ සම්බන්ධ? ඔව් දැන් IMF සම්බන්ධයෙන් අපේ ස්ථාවරය අපේ විටින් විට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම IMF එක මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා එකඟ වෙලා තියෙන කොන්දේසි මොනවද ඒව ක්‍රියාත්මක කරන ආකාරය මොකද්ද කියන එක තමයි ජනතාවට වැදගත් වෙන්නේ. අපි එදියා ඉතාම සාවධානව බලාගෙන ඉන්නවා. ආණ්ඩුව කියන්න හදනවා IMF එක තමයි මේකට තියෙන එකම උත්තරය කියලා. හැබැයි අපි ලෝකයේ විවිධ රටවල අධ්‍යක්ෂීම් කල්පනා කරන්න ඕන. ඒ රටවල මෙවැනි ආර්ථික අර්බුදලින් ගොඩ එන්න අනුගමනය කරපු ආර්ථික උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කරන්න ඕනකම තියෙනවා. එහෙම නැත්නම් ලෝකෙ කිසිම රටක් IMF මතින් පමණක් මේ අර්බුදෙන් ගොඩ ගිහිල්ලා නැහැ. IMF කියලා කියන්නේ කෝකටත් තෛලය නෙමෙයි. ඒක IMF එකක් කියනවා. මේ ඔය ඒගොල්ලන්ට කරන්න පුළුවන්කම ලැබෙන්නේ මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුදයකදී පොඩි හුස්ම ගැනීමේ අවකාශයක් නිර්මාණය කිරීම විතරයි කියලා. හැබැයි ඒකත් එක්ක ඉන්න බරපතල කොන්දේසි තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා එකඟතාවයෙන් ඒවා තමයි විශේෂයෙන් දැන් PAE tax එක හැටියට රාජ්‍ය ආයතන විකිණීම හැටියට අධ්‍යාපනය කරන මේ කප්පාදු කිරීම හැටියට රාජ්‍ය සේවයට කරන බලපෑම හැටියට එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු ආණ්ඩුව කරන්න හදන්නේ මොකද්ද කියලා. මොකද IMF කියලා කියන්නේ ලංකාවට අලුත් එකක් නෙවෙයි. අපි 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලත් ආයි ණයක් තමයි අරගෙන ඉවලා තින්නේ. ඉතින් මේ වගේ ආණ්ඩුවක් එක්ක මොන විදිහේ පනත් සම්මත කරත් මොන විදිහේ දූෂණ විරෝධී පනත් සම්මත කරත් මොන ණයක් ගත්තත් ඒව හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන බරපතල සැකයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ කවුරු තීරුම් ගන්න ඕනකම තියෙනවා. IMF එක නෙවෙයි අපිව ගලවා ගන්නෙ. අපි රටක් හැටි අනුගමනය කරන අපේම නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙලක් ඔස්සේ අපි ගොඩ යනවා මිසක් කිසිම කෙනෙකුට තනියෙන් අපිව ගලව ගන්න බෑ. දැන් මේ අවස්ථාවේදී අපි උත්කල්පණය කරපු මේ අවස්ථාවේදී මේ ආර්ථික අර්ධයත් එක්ක ඔබතුමාලගේ රජයක් තිබුණා කියලා ජන ජනපද කරේ තිබුණානේ. එතකොට IMF ඔබතුමාලා IMF එකේ ආරම්භද අපේ රජයක් මෙහෙම තියෙන්නේ නෑනේ. අපේ රජයක් තියෙනවා නම් ඒකට අදාළ කරන විදිහේ පෙර සහ පසු පරිසරයක් තියෙනවා. ඉතින් අපේ ආර්ථික මොඩල් එකකට අපේ නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙලකට සහාය ගන්න පුළුවන් ආයතන මොනවද කියන එක විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. ඕනෑම ජාත්‍යන්තර ආයතනයක එක සාකච්ඡාට අපි සූදානම්. හැබැයි ඒ අපේ සැලැස්මකට සහ මේ රටේ ජනතාවට වාසි වෙන අන්දමට. ඉතින් IMF එක අද හැසිරෙන විදිහ අනාගත හැසිරෙන විදිහ ගැන කාටවත් පුරෝකථනය කරන්න බෑ. ඒවා ඒ ආණ්ඩුත් එක IMF හැසිරලා තියෙන විදිහේ විවිධ මට්ටම් තියෙනවා. මම හිතන්නේ එවැනි ප්‍රශ්නයකට දැන් උත්තර දෙන එක තීරුමක් නෑ. මේ කොයි ආයතනත් එක්කත් විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ රටට ඒවා කොතරම් දුරට ගැලපෙනවද ජනතාව මත කොතරම් බරපැටවනවද කියන දේවල් සලකලා බලලා. කතාබහට ලක් වෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ගැටලු පිළිබඳ ජාතික ජනබල වේගය හැටියට අපේ ස්ථාවරය ඉදිරිපත් කරන්න. දන්නවා මේ දවස්වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු කීප දෙනෙක් ඇමතිවරයාත් ඇතුළුව අධ්‍යාපනයේ තියෙන අර්බුද ගැන විවිධ කතන්දර ඉදිරිපත් කරනවා සහ තර්ජනාත්මක ලෙස විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගුරුවරුන් ඔවුන් අදාළ වන වෘත්තීය සමිති ගැන ඉතාමත්ම නින්දිත විදියට තර්ජනාත්මකව කතා කරන ස්වභාවයක් තුළ මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තියෙන ගැටලු පිළිබඳ ඊට වඩා යථාර්ථවාදීව සහ
දත්ත මත මැදිහත් වීමක් අවශ්‍යයි කියන තැනේ ඉඳන් තමයි ජාතික ජනබල වේගය මේ අපි අධ්‍යාපනය පිළිබඳ මේ සාකච්ඡාව ගන්න තීරණය කළා තියෙන්නේ. අපි දකින විදියට අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රධාන ගැටලු හතර මේවා මේ අද ඊයේ පැන නැගුණු ඒවා නෙවෙයි නමුත් කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවා විශේෂයෙන්ම කොවිඩ් නිසාත් ආර්ථික අද්භූතය තුලත් තවත් තීව්‍ර වෙලා තියෙනවා වුණාට මේවා කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්න දැන් අති ඉතාමත්ම අර්බුදකාරී තැනකට අධ්‍යාපන ශාස්ත්‍රයේ වැටිලා තියෙන බව සියලු දෙනාම පිළිගන්නවා. එකක් තමයි ක්‍රමානුකූලව දැන් අවුරුදු 40ක විතර කාලයක ඉඳන් රජය අධ්‍යාපනයෙන් ක්‍රමානුකූලව ඉවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ඉවත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මුදල් අවශ්‍ය මුදල් ලබා දෙන්නෙත් නැහැ. ඒ අවශ්‍ය මූල්‍යමය ආයෝජනය කරන්නෙත් නැහැ. ඒ සන්දර්භය තුල තමයි 2011 12 ඉඳන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයෙන් සහ ගුරු සංගම්වල මැදිහත් වීම තුලින් ජාතික දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය වෙත වෙන්කරන්න කියන සංවාදයේ ඉල්ලීම ඉදිරිපත් කරේ. අපිට මතකයි 2015 රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව ගැන කතා කරනකොට ඒ 6%  වෙන් කිරීමේ පොරොන්දුව එතකොටත් දුන්නා. ඒක ඔහු පිළිගත්ත නිර්ණායකය. මේක ජාතික වශයෙන් නිර්මාණය වෙච්ච නිර්ණායකයෙකුත් නෙවෙයි. මේක ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනය විසින් ජාත්‍යන්තර ප්‍රමිතියක් අනුව නියෝග කළා තියෙන ඔවුන් කියන නිර්ණායකයා දළ ජාතික නිෂ්පාදනයේ 6%  අවම වශයෙන් 6%  අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියලා. නමුත් අපි කොයි අවධියකවත් 6%  කිට්ටු කළවත් නැහැ. කිට්ටු කළවත් නැහැ. අපි දකුණු ආසියාවේ ගත්තම අධ්‍යාපනය වෙනුවෙන් අඩුවෙන්ම ආයෝජනය කරන රටක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ ඒ මූලික කාරණාව අපි අවධානයට ගන්න නැතුව අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන කතා කරන්න බෑ. යමක ඒ ගුණාත්මකභාවය වර්ධනය කරන්න නම් ඒකේ ආයෝජනයක් සිද්ධ වෙන්න ඕනේ. නමුත් අපි දකින්නේ දැන් මේ පහුගිය දශක ගණනාවක් තුළම ආණ්ඩු ක්‍රමානුකූලව අධ්‍යාපනයට කරන ආයෝජනය වලින් ඉවත් වෙමින් මේ ආයෝජනය ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික ශාස්ත්‍රයෙන් කළ යුතුයි කියන එක. දොර පෞද්ගලික ශාස්ත්‍රයෙන් කරන එක ක්‍රම දෙකක් තියෙනවා. ඒක ඍජුවම පෞද්ගලික ශාස්ත්‍රය ආයෝජනය කරන්න උන් පරිසරය සකස් කරමින් ඉන්නවා. ඒ කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ බර ආණ්ඩුවෙන් ආණ්ඩුව ඉවත් කළා පෞද්ගලික ශාස්ත්‍රයට බාර දෙනවා සහ දෙමව්පියන්ගේ පුද්ගලිකව ආයෝජනයක් තුලින් තමයි අධ්‍යාපනය අද ලබා ගන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ දෙමව්පියන් වියදම් කරන්නේ නැතුව එතන එක ටියුෂන් වලට වෙන්න පුළුවන් පුද්ගලික පාසල් වලට යවන එකද පුද්ගලික විශ්වවිද්‍යාලය වලට යවන එකද කොහොම වුණත් නිදහස අධ්‍යාපනය තියෙනවා කියන රටක් තුල දැන් එන්න දෙමව්පියන් පවුල් තමයි මේ මූල්‍යමය බරක් දැන් අදින්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ අතරම දැන් මේ රජය මේ කාර්යයෙන් ඉවත් වෙන්න සහ රාජ්‍ය නොවන සහ පුද්ගලික ආයතන වලට මේ අධ්‍යාපනයේ වගකීම බාර දෙන තත්වයක් තුළ ප්‍රතිපත්තිමය ගැටලු රාශියකුත් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති වල කිසිම යම් විදිහක දත්ත මත හෝ පර්යේෂණ මත හෝ නෙවෙයි මේවා හිතන විදිහට එක් එක් ආයතන වල එක් එක් සංවිධානවල තියෙන න්‍යායපත්‍ර අනුව දැන් තමයි අධ්‍යාපනයට මැදිහත් වෙන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති හැදෙන්නේ. මේ එතකොට රජයට මේ පර්යේෂණ හෝ දත්ත හෝ පිළිබඳ කිසිම වගකීමක් ගන්න නැතිකොට ඔවුන්ටත් ප්‍රතිපත්ති පිළිබඳ ගන්න තීරණත් ඉතාමත්ම නිකන් දැන් ව්‍යාකූල තත්වයක තමයි තියෙන්නේ. උදාහරණයක් ඇටියට අපි දන්නවා විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ වැඩිපුර ප්‍රතිපත්තිමය මැදිහත් වීම කරන්නේ ලෝක බැංකුව. ලෝක බැංකුවේ ප්‍රතිපත්ති අනුව තමයි අද ලංකාවේ උසස් අධ්‍යාපන තීන්දුව තීරණ ගන්නෙ. මේක මෙවැනි ආයතන තමයි දැන් අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳ තීන්දුව තීරණ ගන්නෙ. ඒවැයි හොඳ නරක කෙසේ වෙතත් යම් රටක අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ප්‍රතිපත්තිය එන්න ඕනේ. අත වශයෙන්ම ඒ රටේ තියෙන තත්වයත් ඒ රටේ සන්දර්භයත්
සැලකීමට අරගෙන නමුත් එවැනි තත්ත්වයක් අපි මේ වෙලාවේ දකින්නේ නැහැ දැන් විශේෂයෙන්ම මේ ඒවා කෙටි කාලීන අර දීර්ඝ කාලීන දැක්මක් සහ යම් කිසි විදියක පොදු අරමුණක් නැතුව ව්‍යාපෘති මට්ටමින් කරේ කරීගෙන යනකොට අත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඉතාමත්ම කෙටි කාලීන අරමුණු වෙනුවෙන් තමයි අද වෙනකොට ප්‍රතිපත්ති හැදෙන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් සහ ආයතනික ව්‍යුහයක් තියෙනවා නම් මේකත් දැන් කඩා වැටිලා. අපි දන්නවා මේ අධ්‍යාපනයට බලපාන අධ්‍යාපන කොමිසම් සභාවක් තියෙනවා. කොමිසම් සභාව ඔවුන්ගේ වැඩ කරගෙන යනවා ඒක ඔවුන් කරන ප්‍රතිපත්තිමය දායකත්වය අත වශයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයට කිසිම සම්බන්ධයක් නැහැ කිසිම සම්බන්ධයක් නැහැ ඔවුන් එතන ඔවුන්ගේ වැඩ කරගෙන යනවා අමාත්‍යාංශය ඇමතිවරයා හෝ රජය ආණ්ඩුව ගන්න තීරණ වලට කිසිම සම්බන්ධයක් නැහැ ජාතික අධ්‍යාපන ආයතනයක් තියෙනවා ඒක වෙනම වැඩ කරනවා ඒකයි ජාතික කොමිසම් අධ්‍යාපන කොමිසම් සභාවය අතර කිසිම සම්බන්ධයක් නැහැ එතකොට මේ විදියට අර අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පරිශ්‍රණය කිරීම ඒවා ක්‍රියාත්මක කිරීමට යම්කිසි ආයතනික ව්‍යුහයක් තියෙනවා නම් දැන් මේ වෙනකොට ඒ ආයතනික ව්‍යුහයත් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ව්‍යාකූල තත්ත්වයක තියෙනවා සහ මේ කරුණු දෙකටම මේ කරුණු දෙක අපි කාලයක් තිස්සේ දැකපු දෙයක් කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් තියෙන ප්‍රශ්නයක් තුල තමයි මේ අද දවසේ මේ තියෙන අධ්‍යාපන අර්බුදය මේ විදියට ඇවිල්ලා තියෙන්නේ නමුත් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළ තවත් විශේෂිත කාරණා දෙකක් නිසාත් අද වෙනකොට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න අතිශයම භයානක තත්වයකට වැටිලා තියෙනවා එකක් කොවිඩ් කාලේ ඇතිවෙච්ච අර්බුදය කොවිඩ් නිසා පාසල් විශ්වවිද්‍යාල උස අධ්‍යාපන ආයතන සියල්ලම වැසී ගිය තත්වයක් තුළ ඔන්ලයින් අධ්‍යාපනයට සූදානමක් නැතුව යන්න සිද්ධ වෙච්ච එකත් එක්ක ඒ කාලය තුළ ඇතිවෙච්ච ප්‍රශ්න ඔක්කොමත් එක බලපෑමක් දෙවනි එක තමයි මේ අද වෙනකොට තියෙන ආර්ථික අර්බුදය නිසා ඇති වෙලා තියෙන තත්වයක් දැන් අපිට ලැබිලා තියෙන අත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම කරපු වාර්තාවක් පර්යේෂණයක් තුනේ වසර දරුවන්ගේ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා පිළිබඳ පර්යේෂණයක් ඔවුන් කරලා තියෙනවා විශේෂයෙන් ඔවුන් සැලකීමට ලක් කරලා තියෙන්නේ ඔවුන්ගේ සාක්ෂරතාවයත් ගණිතය පිළිබඳ නිපුණතාවයත් ඉතාමත්ම භයානක ප්‍රතිඵල මේ වාර්තාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ වාර්තාව අනුව මේ වෙනකොට පාසල් පද්ධතිය තුළ 100ට ළමුන් අතර තුන වසරේ ළමුන්ගෙන් 113ක් වේල් දෙකයි කන්නේ ඒ කියන්නේ සමහර ඔය 13 අතර සමහර දරුවන් එක වේලයි කන්නේ 123ක් යම් කිසි විදියක විශේෂ අවශ්‍යතාවයක් තියෙන ළමයි ඒ කියන්නේ 4න් එකක විතර විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවන් තුන වසරේ ඉන්නේ ඒ විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවන්ට මොන වගේ පහසුකම් තියෙනවද කියන එක පිළිබඳ විශාල ප්‍රශ්න තියෙනවා සහ ඒ විශේෂ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට හැකියාවක් අපේ අධ්‍යාපන පද්ධතිය තුළ තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා මෙන්න මේක තමයි භයානකම දේ 94ක් වසර තුන වසර ළමුන් 94ක අද වෙනකොට සාක්ෂරතාවයට අවශ්‍ය නිපුණතාවය සම්පූර්ණ කළා නැහැ කියලා වාර්තා වෙලා තියෙනවා 93ක් තුල ගණිතය පිළිබඳ අවශ්‍ය නිපුණතාවය සම්පූර්ණ කළා නැහැ කියලා තියෙනවා දැන් මේ මෙවැනි තත්වයක් තුල ළමුන් තමයි අද තුන වසරේ ඉන්නේ එතකොට දැන් මේ තත්වයට අපි මොනවද මොන වගේ මැදිහත් වීමක්ද මොකද්ද අපි කරලා තියෙන්නේ මේ තත්වයට මුණ දෙන්න. දැන් එතකොට අපි ඒ වාර්තාව හැටියට ඔවුන්ගේ මේ නිපුණතා සහ ඒ පර්ෆෝමන්ස් එක ඔවුන් සම්බන්ධ කරලා තියෙන ප්‍රධාන කාරණා තමයි පෝෂණය. පවුල් පරිසරය පවුල තුල තියෙන අර්බුද රාශියක් නිසා ඇති වෙලා තියෙන තත්වය සහ පාසල් පද්ධතිය තුල තියෙන අර්බුදය. ඒ කියන්නේ ගුරුවරුන් ගුරු පුහුණුව ගුරුවරුන් හරියට පත්වීම් නොලැබීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය තුළදී එක ගුරුවරයෙක් හරියට ඔවුන්ට විශේෂයෙන්ම ඒ වයස් කාලය තුළ ඔවුන් කියන්නේ එකම ගුරුවරයෙක් ඉන්න එක තමයි හොඳ කියලා. එතකොට ඒ ගුරුවරුන් විතින් විට මාරු වෙනවා. එතකොට ළමයාගේ ඒ ඉගෙනුම් ක්‍රියාවලියම ඒක හරියට සිද්ධ වෙන්නේ. ඒක ඩිස්රප්ට් වෙනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න තමයි මේ වාර්තාව තුළින් හඳුනාගෙන තියෙන. එතකොට මේවා මූලික
ප්‍රශ්න මූලික ප්‍රශ්න කියන්නේ එතකොට මේ 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 ගැටලු මේ අර්බුද වලට ප්‍රධාන හේතුවක් රජය මේ වගකීම් වලින් වගකීම් පැහැර හරින එක කියන එක ඉතාමත්ම පැහැදිලි. දැන් අපි පෝෂණය ගැන කතා කරනකොට අදටත් පෝෂණ වැඩසටහනක් කියලා පාසල් වල කරාට ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආහාර වේල ලබා දෙන අයට ගෙවීම් හරියට සිද්ධ වෙන්නේ නැහැ. ළමුන් සියලු දෙනාටම හරියට පෝෂණ වේලක් හම්බෙන්නේ නැහැ. තෝරාගත් ළමයි කීපයකට තමයි අපි ඒක දැනටත් ආණ්ඩුවෙන් ලබා දෙන්නේ. දැන් අපි පාසල් පද්ධතිය ගැන මේක කතා කරනවා නමුත් විශ්වවිද්‍යාලවල පෝෂණය ගැන කිසිම අවධානයක් නැහැ. නමුත් විශ්වවිද්‍යාල තුලත් මේ ප්‍රශ්නය තියෙනවා. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න රාශියක් විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් තියෙනවා. එතකොට මේ මූලික ප්‍රශ්න ගැන කිසිම තැකීමක් නැතුව තමයි මේ ආණ්ඩුව ඉතාමත්ම අසංවේදී විදියට ප්‍රකාශ කරමින් මේක නිකම් මේ වෘත්ති ගුරු ශාස්ත්‍රයේ ඉන්න අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න වෘත්තීය සමಿತಿ නිර්මාණය කරපු අර්බුදයක් ඇටියට පෙන්වන්න උත්සාහ කරන්නේ මේ වෙලාවේ. එතකොට අපි ඒ අතරම දැන් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා තියෙනවා උසස් අධ්‍යාපනය පිළිබඳ උසස් අධ්‍යාපන ව්‍යාප්ත කිරීම පිළිබඳ නිර්දේශ ලබා දෙන. නමුත් ඒ සාකච්ඡාව තුලත් රජයේ වගකීම ආණ්ඩුව මොකද්ද කරන්නේ කියන එකට වඩා ආණ්ඩුව කොහොමද මේ වගකීමෙන් නිදහස් වෙන්නේ කියන කාරණාවත් එක්ක තමයි සාකච්ඡාව බොහෝ වෙලාවට යන්නේ. ඒ අතරතුර මේ කාරක සභාවේ නිර්දේශ එන්නත් කලින් කැබිනට් එක මාර්තු 23 තීරණයක් අරගෙන තියෙනවා උසස් අධ්‍යාපන විශේෂයෙන්ම රැකියාවලට සම්බන්ධ පුහුණුව දෙන ඉගෙනුම ලබා දෙන උසස් අධ්‍යාපන ආයතන තමන්ගේ ගාස්තු අය කරමින් මේක සිද්ධ කළ යුතුයි කියලා. දැන් එතකොට උදාහරණයක් ඇතිනේ වෘත්තීය සාක්ෂණ විශ්වවිද්‍යාලය, ව්‍යුත්ත විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු ආයතන සියල්ලක් තුලම ඔවුන් නිර්දේශ ලබා දීලා තියෙනවා දැන් මුදල් අය කරන්න පටන් ගන්න කියලා. අදටත් ව්‍යුත්ත විශ්වවිද්‍යාලයට රජය ලබා දිය යුතු මුදල් ලබා දෙන්නේ නැහැ. සාගර විශ්වවිද්‍යාල අනිත් විශ්වවිද්‍යාල වලටත් ලබා දීලා නැහැ. දැන් මුදල් අය කළා තමයි මේ රජය විසින් ආරම්භ කරපු මේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යා යුත්තේ කියන තීරණයට දැනටමත් එළඹිත. ඒ කියන්නේ අනිත් අතට පුද්ගලීකරණය කරන දරුවන්ගෙන් අය කළ මේ ආයතන පවත්වාගෙන යෑමේ තීරණයක් තමයි රජය අරගෙන තියෙන්නේ. එතකොට එක අතකින් කාරක සභාවක් පත් කරලා තියෙනවා මේක පිළිබඳ නිර්දේශ ලබා දෙන්න. අනිත් අතට නිර්දේශ ලබා ගන්න ඉස්සෙල්ලා ආණ්ඩුව තීරණ අරගෙන ඉවරයි. ඒක ක්‍රියාත්මක කරන්නත් පටන් අරගෙන. එතකොට දැන් මෙවැනි තත්ත්වයක් අර කටුනායක ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනේ මේ සියල්ලෙම අදටත් මුදල් අය කිරීම ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ විදියට ඉතාමත්ම පැහැදිලි අපි දන්නවා අපේ රටේ තියෙන මේ අර්බුද රාශියක් එක්ක මේ අර්බුද වලින් විසඳන්න මේ ආර්ථික අර්බුදයට විසඳන්න උනත් අපිට ඉතාමත්ම දියුණු මානව සම්පතක් අවශ්‍යයි. මානව සම්පතක් වර්ධනය කරන්න ඉතාමත්ම හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. අධ්‍යාපනයට මැදිහත් වීමක් කරන්නේ නැතුව මේ අපේ රට මුහුණ දීලා තියෙන අර්බුද වලට මුහුණ දෙන්න ඒ අභියෝග බාර ගන්න ඒකට අවශ්‍ය නායකත්වය ලබා දෙන්න මේ අවශ්‍ය ජනතාව බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනයක් අපිට කරන්න බෑ දියුණු මානව සම්පතක් නැතුව. දැන් දියුණු මානව සම්පතක් ගන්න නම් අධ්‍යාපනයට අපි අවධානයක් දෙන්නේ නැත්තම් අධ්‍යාපනයෙන් රජය එන්නෙන් ඈත් වෙනවා නම් කොහොමද අපි ඒ දියුණු මානව සම්පත හදන්නේ? එතකොට මේක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව ආණ්ඩුව මේ වෙලාවේ මේ කරන වැඩේ ඉතාමත්ම භයානකයි, ඉතාමත්ම නිින්දිතයි. අර නිකං අර මේ නිකං මොකද ඒකට කියන්නේ අර ජනාධිපති වුණත් කතා කරන හැසිරෙන විදිය හරිම අශෝභනයි. අර තියෙන ප්‍රශ්න ජනතාව දරුවන් මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තියෙන ඇත්ත ප්‍රශ්න වලට ගැන හැඟීමක් නැතුව සංවේදී භාවයක් නැතුව ඉතාමත්ම අත්නෝමතික විදියට ඉතාමත්ම මේ අහංකාර විදියට මේ ආණ්ඩුව මේ වෙලාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මැදිහත් වෙන බව පැහැදිලි. මේක මේ අපේ තියෙන අර්බුදය තවත් තීව්‍ර කරනවා මිසක්
රටට අවශ්‍ය මේ ජනතාව ඉල්ලන දිශාවකට නම් කිසිසේත්ම යන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගිලා තියෙන එක් ප්‍රධාන කරුණක් සම්බන්ධයෙන් මම ජාතික ජනබල වේගය හැටියට අපි දරන අදහස මොකක්ද කියන එක ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන් අපි කවුරුත් දන්න කාරණයක් තමයි අපොස උසස් පෙළ විභාගය ජනවාරි මාසේ පැවැත් වෙලා දැන් මාස 3කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් උත්තරපත්‍ර ඇගීම් කටයුතු තවමත් ආරම්භ කරන්න සමත් වෙලා නැහැ. මෙතෙන්දී විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපොසු උපස්පෙළ විභාගය ආරම්භ කරන්න කලින් ඔවුන්ගේ වෘත්තීය ගැටලු කීපයක් සම්බන්ධයෙන් ඒ උත්තරපත්‍ර ඇගීම් කටයුතු සහභාගී වෙන්නේ නැහැ කියන එක නිල වශයෙන් දැනුම් දීලා තිබුණා. එතකොට වගකිය යුතු රජයක් හැටියට කළ යුතුව තිබුණේ ඒ අදාළ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයන් මත කිසියම් විසඳුමකට එන එක. එතකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපිට දැනගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට තේරෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරු ආචාර්ය සමිති සම්මේලනයේ හැටියට තමන්ගේ වෘත්තීය විශේෂයෙන් මේ අලුත් බදු පනතත් එක්ක ඇති වෙලා තියෙන වෘත්තීය ගැටලු මත ඒ සඳහා කිසියම් සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීම රජයෙන් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ඉටු කරන්න බැරි නම් ඒ සඳහා විකල්ප යෝජනා මොනවද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිවරයාත් එක්කත් එක් අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබුණා. ජනාධිපතිවරයා පිළියලගෙන තිබුණා එතන සාධනීය යෝජනාවල් තියෙනවා කියලා. ඒක ගැන නැවත සාකච්ඡා කරනවා කියන පොරොන්දුව මත තමයි ඔව් ඒ අවස්ථාවේ විසිර ගිහිල්ලා තිබුණේ. පහුගිය මාර්තු 22 වෙනිදා ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර සාකච්ඡාවක් නියමිතව තිබුණා. ඒක 23 වෙනිදාට කල් ගියා. හැබැයි 23 වෙනිදා ඒ සාකච්ඡාව පැවැත්ුනේත් නැහැ. එතනින් පස්සේ කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා ඒ අදාළ ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නයේ ගැටලුව විසඳන්න කටයුතු කළා තිබුණේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පැත්තෙන් ඔවුන් කීප වරක්ම උත්සාහ කරා ජනාධිපතිවරයාත් එක්ක මේ සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා කරන්න. අපි දැනගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව ජනාධිපති ලේකම්වරයා මුණ ගැහිලා ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දීලා තිබුණා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන එකඟතාවය මත විසඳුමකට එන්න තමන්ගේ තියෙන කැමැත්ත පළ කළා තිබුණා. නමුත් මේ කිසිම දෙයකට ජනාධිපතිවරයා හැටියට ප්‍රතිචාරයක් දක්වලා තිබුණේ නැහැ. ඒ අනුව බැලුවහම සාකච්ඡා මගහැරලා අර්බුදයේ දිග්ගස්සීමේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්ක එකට එකතු වෙලා සාකච්ඡා මේසයකට ගිහිල්ලා එකඟතාවයෙන් මේ ප්‍රශ්නේ විසඳීමේ වගකීම පැහැරහැරලා තියෙන්නේ ජනාධිපතිවරයා. අපිට දැනගන්න ලැබෙලා තියෙන තොරතුරු අනුව අධ්‍යාපන අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡාවට ගණනාවක් තිබුණා තිබුණා. හැබැයි මේ සාකච්ඡා වලදී කිසියම් එකඟතාවයන් වලට ඇවිල්ලා තිබුණා. නමුත් ඒ කිසිම එකඟතාවයක් විශේෂයෙන් වැදගත් එකඟතාවයන් ප්‍රශ්නේ විසඳීම සඳහා තියෙන එකඟතාවයන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඔබට ගිහිල්ලා තිබුණේ නැහැ. කැබිනට් පත්‍රිකා දෙකක් යොමු කරලා තිබුණා. හැබැයි ජනාධිපතිවරයා විසින් ඒ කැබිනට් පත්‍රිකා දෙකම ප්‍රතික්ෂේප කළා තිබුණා. ඒ අනුව බැලුවහම උනත් එකඟතාවයේ මත ප්‍රශ්නේ විසඳීමේ වගකීමෙන් බැහැරව කටයුතු කළා තියෙන්නේ ජනාධිපතිවරයා රටේ ප්‍රධාන විධායකයා හැටියට. විශේෂයෙන් මේ උසස් පෙළ දරුවන්ට බලපාන බරපතල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකීමෙන් කටයුතු කළේ නැහැ කියන එක තමයි ජාතික ජනබල වේගය හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වෙනුවට ජනාධිපතිවරයා තමන්ගේ නිලධාරීන් එක්ක කරපු සාකච්ඡාවකදී ඒ අපොස උසස් පෙළ පත්‍රපත් ප්‍රශ්න පත්‍ර ඇගීම් කටයුතු වලට සම්බන්ධ ගුරුවරුන්ට තර්ජනය කරන එක, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරලා ඔවුන් මර්ධනය කරනවා, ඔවුන්ගේ දීපල අත්පත් කරගන්නවා කියලා තර්ජනය කිරීම වලින් බලහත්කාරයෙන් වැඩ ගන්න උත්සාහ කරා මිසක් ප්‍රශ්නය සාමකාමීව විසඳ ගන්න ඔවුන් කටයුතු කරේ නැහැ. ඒක දැන් අපි දන්නවා කුඹුරක් කාන්න මීහරක් දක්වනවා වගේ අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්න ගුරුවරු යොමු කරන්න බෑ. ඒ වගේම ඒ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු යොමු කරන්න බෑ. මේ ඒක ඒ කාර්ය ඉතාමත් නිදහස් සාමකාමී වටපිටාවක නිදහස් මනසකින් කරන්න ඕන වැඩක්. තර්ජනය කරලා බලහත්කාරයෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ජනාධිපතිවරයා උත්සාහ කරනවා නම් ඒක එහෙම කරන්න බෑ. එතෙන්දී
ජනාධිපති කර එක් අවස්ථාවක කියලා තිබුණා මේක අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් කරනවා කියලා. පොදුවේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මං හිතන්නේ ජාතික ජනබල වේගය එක්ක අපි ඒකට ඒකත් එක්ක 100%ක් එකඟයි. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න වෘත්තිකයන් ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැරීමේ අරමුණෙන් විශේෂයෙන් වෘත්තිය සමිතිය සහ ඒ වෘත්තිකයන් දඩයම් කිරීමේ අරමුණෙන් මේ අධ්‍යාපන අත්‍යවශ්‍ය සේවාවක් කරලා කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අයිති අත්පත් කරගන්න බැහැ කියන එක තමයි ජාතික ජනබල වේගය හැටියට අපේ අදහස. විශේෂයෙන් මේ වගේ තර්ජනය කරනකොට සිංහ ගර්ජනා කරලා ඉවර වෙලා බොරුවට තර්ජනය කරලා ප්‍රශ්නේ විසඳා ගන්න උත්සාහ කරන්න එපා. එතකොට අපිට පේන්නේ බොරු තර්ජනය දිහා බැලුවම අපිට මතක් වෙන්නේ ප්‍රශ්නේ විසඳනවා වෙනුවට ප්‍රශ්නේ තවත් බරපතල කිරීමක්. ඒ වගේම අර පුංචි කාලේ අහලා තියෙන තීන්ත බාලියට වැටුණු සතා පිළිබඳ මතකයක් මිසක් එතනින් එහාට අලුත් දෙයක් මතක් වෙන්නේ නැහැ. එතකොට මේ කාරණේ සම්බන්ධයෙන් මම තව එක කාරණයක් මතක් කරන්න කැමතියි. විශේෂයෙන් සමහර මාධ්‍ය මේක මේ ප්‍රශ්නය පිළිබඳ වාර්තා කරනකොට විස්තර කරනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ගුරුවරුන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ දිහා කල්පනා කරනවා වෙනුවට ගුරුවරුන් ළමයින් සහ දෙමාපියන් අතර ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න, ඒ කියන්නේ මේකේ වගකීවුතු පාර්ශ්වය වෙච්ච ආණ්ඩුව අතහැරලා ගුරුවරු සහ ළමයින් දෙමාපියන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර ගැටුමක් බවට පරිවර්තනය කරන්න සමහර ඉතාමත් සුළු මාධ්‍ය කණ්ඩායම් කීපයක් කටයුතු කරා. මම හිතන්නේ ඒක වගකීවුතු මාධ්‍යයක් හැටියට මේ ප්‍රශ්නයට අදාළ සියලුම පාර්ශ්වයන් සම්බන්ධයෙන් හොයා බැලීමක් කරලා මේ ප්‍රශ්නය පැන නැගුණේ කොහොමද කියලා හොයලා බලලි වෙලා ඒ ਵਿਚාරය කරනවා නම් වඩා සුදුසුයි කියන එක තමයි අදහස. කොහොම වුණත් අපි දන්නවා මේ ප්‍රශ්නේ දැන් අනවශ්‍ය වට වැඩි කාලයක් දිග ගැස්සලා තියෙන්නේ, මාස 3කට ආසන්න කාලයක්. තවදුරටත් අපි දන්නවා ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් ළමයින් ගැන හිතලා රටේ අධ්‍යාපනය ගැන හිතලා පියවර ගණී කියලා බලාපොරොත්තුවක් තියන්න බෑ. නමුත් විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ හැටියට අපි හිතනවා ඔවුන් මේ සම්බන්ධයෙන් කිසියම් විදියක සාධනීය තීරණයක් ගණී කියලා. විශේෂයෙන් උසස් පෙළට මුහුණ දීපු දරුවන් සම්බන්ධයෙන්, ඔවුන්ගේ දෙමාපියන් සම්බන්ධයෙන්, ඔවුන් සම්බන්ධයෙන් කල්පනා කළා, ඒ අනාගතය සම්බන්ධයෙන් කල්පනා කළා, අපස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගීමේ කටයුතු වෙන වැලකී සිටීමේ තීරණය සම්බන්ධයෙන් සාධනීය තීන්දුවක් ගනිමින් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ නියෝජිතයන්ගේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණාත්මක පුවතක් අපිට දැනගන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව අපි විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ පුදු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් තිල්ලා සිටිනවා සමාජ වගකීම ගැන හිතලා ආණ්ඩුවේ තර්ජනවලට යට වෙන්නේ නැතුව, නමුත් ආණ්ඩුව මේ වගේ වගකීම් විරහිත ආණ්ඩුවකින් ඉල්ලීම් ලබා ගන්න තියෙන එක සීමාවකට ආවන් පස්සේ තවදුරටත් සමහර ඉල්ලීම් ලබා ගන්න බැරි වෙයි. නමුත් සමාජයේ සහ දරුවන් පිළිබඳ තියෙන වගකීම අපිට අත්හරින්න බෑ. ඒ පිළිබඳ කල්පනා කළා මේ සාධනීයව මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ කරන්න කැමතියි. බොහොම ස්තුතියි. අද අපි අදහස් ප්‍රකාශ කිරීමත් එක්ක තව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ල කරන්න කැමතියි. මේ මට කියන්නක මේ දරුවන්ගේ විවාහක ප්‍රශ්න පත්‍රය හැදුවේ කවුද? විශ්වවිද්‍යාල දැන් සාමාන්‍යයෙන් ඔෆිස් උසස් පෙළ පත්‍ර ප්‍රශ්න පත්‍ර හැදෙන ක්‍රියාවලිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධ වෙනවා. ඒ වගේම අදාළ වෙනත් පාර්ශ්වණු සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ක්‍රියාවලිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රධාන වැඩ කොටසක් කරනවා. කොයි කාලේ වගේද මේ ළමයිගේ පේපර්ස් ටික හදාගන්න උත්මාලේ කොට පටන් ගත්තේ? එහෙම නිශ්චිත කාලයක් කියන මාරි සාමාන්‍යයෙන් ඕනම වෙලාවක උසස් පෙළ විභාගය ආරම්භ කරන්න සාමාන්‍ය කාලයක නම් අගෝස්තු මාසේ. ඒතර ජනවාරි මාසේ ඉඳලා ඒ අදාළ සියලුම අය නෙමෙයි අදාළ කොටස් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඇයි ඔබතුමාලා පේපර් ටික හැදුවා නම් ඇයි ඔබතුමාලට බලන්න බැරි? මෙහෙමනේ මම අර කලින් පැහැදිලි කරා වගේ තමන්ගේ වෘත්තීය ගැටලුවකට ආවෙන් පස්සේ ඒ වෘත්තීය ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡා ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඒ සාකච්ඡා ක්‍රියාමාර්ග ගන්නකොට ඒව අසාර්ථක වෙනකොට අද සම්යම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ගනිද්දී ඇත්තටම සිද්ධ වෙන දේ තමයි ඒ වෘත්තියෙන් සේවය ලබන පාර්ශවයන් යම් යම් අපහසුතාවයකට පත් වෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අපි ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට හෝ වෙනත් ඕනම වෘත්තියක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්නේ
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙච්ච මොහොතක. එතකොට අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගීමේ කටයුතු වලින් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ගුරුවරු වැළකී සිටීමත් එක්ක ඒකෙන් ළමයි අපහසුතාවයට පත් වෙන එකේ නම් ඒක ප්‍රශ්නේ විසඳීමේ වගකීම ප්‍රධාන වශයෙන් තියෙන ආණ්ඩුවට. ආණ්ඩුවත් එක්ක සමහර දේවල් සාකච්ඡා කරනවා. සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට එකඟතාවයෙන් ප්‍රශ්නේ විසඳ ගන්න බැරි නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ක්‍රියාමාර්ගයේ තේරලා තියෙන්නේ. එහෙම නැතුව මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කැමැත්ත නෙමෙයි ඒක. ඌමනාව නෙමෙයි. ආණ්ඩුව විසින් ප්‍රශ්නයට උත්තරයක් නොදීම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරු අකමැත්තෙන් හරි ඒ තත්ත්වයට තල්ලු කරලා තියෙනවා. සම්බන්ධයක් තියෙන්නේ තමන්ගේ වෘත්තියත් එක්ක සම්බන්ධය තියෙන්නේ. දැන් ඔබතුමා දන්න මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමා දන්නවා ඕනම වෘත්තියකට අදාළ ප්‍රශ්නයක් ආවන් පස්සේ මම කලිනුත් කිව්වා වගේ අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳ ගන්න බැරි වුණාන් පස්සේ මොකද්ද තියෙන්නේ? වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා. එතකොට මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා අපි හිතමු දුම්රිය සේවයට සම්බන්ධ සේවයක් නම් තියෙන්නේ. එතකොට වෘත්තීය ක්‍රියාමාර්ගයේ අනිවාර්යයෙන්ම ගැට ගහනවා තමන් ඉන්න වෘත්තීය ඒ දුම්රිය සේවය පවත්වාගෙන යනවත් එක්ක ඉන්න මම එන ඔබතුමාගේ ප්‍රශ්නට එනවා. එතකොට අපේ සේවය දෙන්නේ අපි ඔබතුමාගේ මට ඒක නෙමෙයි. දැන් දුම්රියත් එක්ක මේක කලපන්න එපා. දුම්රිය වර්ධනයක් කරනකොට ඒ දුම්රිය නියාමකලා හරි නියදුරු හරි වර්ධනය කරපුවාම එතකොට මගින් අපහසුතාවයටපත් වෙනවා. ඒක තමයි අපහසුතාවයටපත් වෙනවා. හරි. ඒක ගැලපෙනවා. හැබැයි විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ධනයක් කරන්නේ මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ ඔවුන්ගේ බතු ප්‍රශ්නේ. ඔවුන්ට අධික බද්ද ගැසීම. ඒ බද්ද ගහලා තියෙන්නේ ඉස්කෝලේ යන ළමෙක්වත් ඈ ඔබතුමාලා පේපර් එක හදලා දුන්න මේ විභාගෙ ලියපු ළමයවත් නෙමෙයිනේ. එතකොට ඇයි මේ දරුවන්ගෙන් පරිගන්න වැඩේ කරන්නේ? මෙතන දරුවන්ගෙන් පරිගැනීමක් කියන එකක් නැහැ. මම කලින් පැහැදිලි කරා වගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නකොට අදාළ වෘත්තියත් එක්ක තමයි ක්‍රියාමාර්ගය ගන්න වෙන්නේ. ඔබතුමාම කිව්වා වගේ දුම්රිය සේවයේ ඉන්න අය දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නකොට දුම්රිය නවත්තන එක වෙන්නේ. ඒතර ඒකේ අපහසුතාවයටපත් වෙන්නේ මගින්ගේ. හැබැයි මගින් එක්ක තියෙන තරහ නිසා නෙමෙයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නෙ. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය ඉන්න මං කියනකම් ඔබතුමා මට අවස්ථාව දෙන්නකු විනාඩියක්. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට විශ්වවිද්‍යාලය තුල උගන්වනවා. ඒ වගේම අතිරේක ක්‍රියාවක් හැටියට තමන්ගේ රාජකාරී කොටසක් හැටියට නෙමෙයි මේක ගොඩක් දෙනෙක් අමතක කරපු එකක්. අපි මේ අපොසු උසස් පෙළ අගීම් කටයුතු වල විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට සහභාගී වෙන්නේ අපේ රාජකාරී කොටසක් හැටියට නෙමෙයි. මම කලිනොත් කිව්වාගේ මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඒ වෘත්තියත් එක්ක ගැට ගැහිලා තියෙන සිදුවීම් වලදී තමයි වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න වෙන්නේ. එහෙම නැතුව අපිට මොකද්ද ගන්න පුළුවන් වෘත්තීය ක්‍රියාමාර්ගය? ඒතරයි වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නකොට වෘත්තියට සම්බන්ධ කාරණාත් එක්ක තමයි වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න වෙන්නේ. පරිබාහින කාරණාවලින් වෘත්ති ක්‍රියාමාර්ග ගන්න බෑ. ඔබතුමාලා ওই කාරණාව කියනකොට ඒක ගැලපෙන්නේ නැහැ. මේ කියන්නේ වෘත්ති ක්‍රියාමාර්ගය නෙවෙයි. ඔබතුමා හදන දේ ඒ කියන්නේ මේක ගැලපෙන්නේ නැහැ. ඔබතුමාලා කිව්වා නම් බදු ගැසීමට විරුද්ධ ඔබතුමාලා අපි මේ වැඩට එන්නේ අපි වැඩ වර්ධනේ. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේදී බදු ගැසීමත් එකක්. ඒ වගේම විශ්වවිද්‍යාල වලට අදාළ සමහර කාරණා සම්බන්ධයෙන් මම කලින් කිව්වා වගේ සාකච්ඡාව තුළ තිබුණා. බදු ගැහිම ප්‍රධාන කාරණයක් හැටියට තියෙනවා. එතකොට බදු ගැහිීමේ ප්‍රශ්නය අපේ මේ ජීවිතවල පුද්ගලිකව බලපාන කාරණයක් විතරක් නෙමෙයි. මහාචාර්ය චන්දන අබේරත් මහත්මයා කිව්වා වගේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අසාධාරණ බදු වෙනවත් එක්ක විශ්වවිද්‍යාලවල විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය, ඉංජිනේරු ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ වෘත්තිය හැරදාලා වෙනත් රටවලට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැනටමත් අපිට උදාහරණ දෙකක් ඕන තරම් ඒ වගේ දෙන්න පුළුවන්. ඒතර මේ தත්ත්වයේ ඉස්සරහට ගියොත් එක පැත්තකින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩා වැටෙනවා. අනිත් පැත්තෙන් ඒක අවසානයේදී පොදුවේ රටේ අධ්‍යාපනයට බලපානවා. ඒ නිසා අපි මේ බදු ගෙවන්න අකමැති කියන පණිවිඩය නෙමෙයි කිව්වේ ආණ්ඩුවට. මේ බද්ද අසාධාරණයි ඒ වෙනුවට සාධාරණ බදු ක්‍රමයකට යමු කියන එක. එතකොට ඒ වගේම තමයි ආණ්ඩුවයකට කිව්වහම මේ වෙලාවේ මේ තියෙන ආර්ථික තත්ත්වය සහ විශේෂයෙන් IMF යෝජනා නිසා
අපිට මේක ඉෂ්ට කරන්න අමාරුයි කිව්වහම ඊට අමතරව අන්තර්කාලීන පියවරක් හැටියට කළ යුතු විකල්ප යෝජනා මොනවද කියන එකත් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්ය සමිත සම්මේලනයේ හැටියට අපිට දකින්න විදියට මේ ප්‍රශ්නේ සාකච්ඡා මාර්ගයෙන් සහ එකඟතාවයෙන් ගන්න පුළුවන් විසඳ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගයන් අරගෙන තියෙනවා. හැබැයි ඒක මගහැරලා වැඩ කටයුතු කරලා තියෙන ආණ්ඩුව. ඒතර ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නේදී වෘත්ති ක්‍රියාමාර්ගයකදී එක තැනකදී අගේම් කටයුතු වලින් වැළකී සිටින්න තීරණය කරලා තියෙනවා ආචාර්ය සමිත සම්මේලනය. මම හිතන්නේ ඒක එච්චර වෘත්ති ක්‍රියාමාර්ගයත් එක්ක දැන් අපිට තීරණ කාරණේ තමයි මම හිතන්නේ මම අර කලින් කිව්වේ ආචාර්ය සමිත සම්මේලනය කල්පනා කරලා බලයි. මේ වගේ ආණ්ඩුවත් එක්ක සමහර දේවල් සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. එකඟතාවයෙන් විසඳ ගන්න බෑ. වෘත්ති ක්‍රියාමාර්ගයේ තවදුරටත් දිග ගැසුනොත් ඒකේ බරපතලකම තියෙන්නේ ළමයින්ට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සාධනීය තීරණයක් ගනී කියන එක තමයි අපිට හිතෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මේ කතරේක වගේ රාජකාරියක් වගේම ගුරුවරුත් තමන්ගේ රාජකාරියට බැඳිලා නැහැ. උසස් පෙළ ඕ සාමාන්‍ය පෙළ විභාගයේ අගීම් කටයුතු කරා. ඔවුනුත් මේ කාර්යයට සම්බන්ධ වෙන්නේ අතිරේක කාර්යයක් හැටියට විශේෂයෙන් ජාතික කාර්යයකට සහභාගී වෙන අරමුණේ. එහෙම නැත්නම් කවුරු හරි හිතනවා නම් මේ ගුරුවරයෙක් ඉන්නවාම නීතිමය පැත්තෙන් බැඳිලා ඉන්නවා අගේම් කටයුතු සහභාගී වෙන්න කියලා එහෙම එකක් නැහැ. සමහරු ඒවත් දේවල් ගැන කතා කරන්නේ කරුණු හරියට නොදෙන. මම හිතන්නේ ජනාධිපතිවරයා ඔහුගේ සාකච්ඡාවෙදිත් පෙන්눔 කරලා තියෙන්නේ මේ සිස්ටම් එක දුවන විදිය සම්බන්ධයෙන් අවබෝධයක් නැතුව කාරණා තේරෙන්නේ නැතුව තමයි බොහෝ දිනක් කතා කරන්නේ ජනාධිපතිවරයාත් ඇතුළුව. සහ මේ වෙලාවේ ගුරුවරුනුත් මේ ක්‍රියාවලිය තුල මේ ගුරුවරුත් මේ ක්‍රියාවලිය තුල වුන් අවශ්‍ය තරමට ඉදිරිපත් වෙලා නැහැ. මාකින් වලට ඒකත් ප්‍රශ්නයක්. ඒතර ඒක කිසිම වෘත්තීය ක්‍රියාමාර්ගයක් හින්ද නෙවෙයි ඔවුන් මේ වෙලාවේ මාක් නොකර ඉන්නේ. මේ ඔවුන්ට තියෙන දීමනා හරියට දිල නැ මාක් කරපු මීට පෙර කළ විභාග වලටත් හරියට ගෙවීම් නොකරපු හේතු නිසා මේ තියෙන ආර්ථික අද්භූතයත් එක්ක ගුරුවරුන්ට මේක කරන්න අපහසු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතර අද විශ්වවිද්‍යාල ගුරුව විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කරත් ඔවුන් A-level මාකින් කරනවා කියලා ඒත් අද්භූතයක් තියෙනවා. මොකද ගුරුවරු ඉල්ලුම් කළා තියෙනවා මදි මේ වෙලාවේ A-level මාකින් වලට පුරපාඩු ගොඩක් තියෙනවා. ඉතින් මේකට මේක මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා A-level මාකින් සිද්ධ වෙන්නේ නැහැ කියන කතාව ඒක ඒක මුළු කතාවම නෙවෙයි. ඒක නෙවෙයි ඒක වැරදි. මේ වෙලාවේ ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ වෘත්තීය සමිති ගත තීරණයක් නෙවෙයි. විශේෂයෙන්ම ගුරුවරු මෙතන A-level මාකින් එන්නේ නැති හේතුවෙන් මේ ප්‍රතිපාදන නැත්වල ප්‍රශ්නයක්. ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් විසින් යම් පාර්ශවයකට අපහසුාවක් වෙනවා. ඒකනේ සාමාන්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගවල එක කොටසක්නේ. අපි මේ බලපෑම කරන්නේ ආණ්ඩුවට විශේෂයෙන් මේ රටේ දරුවෝ අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේ ප්‍රශ්නයට කඩිනම් සාධාරණ විසඳුමක් ලබා දෙන්න. මොකද අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය මතුවෙනවා කියන එක ආණ්ඩුව නොදැන හිටියා නෙමෙයි. ගුරුවරු පේපර් මාකින් වලට ඉල්ලන්නේ නැතිකොට ආණ්ඩුව දන්නවා මේ අර්බුදේ එනවා කියලා. අර්බුදේ දිග්ගැස්සුණා. මේ අර්බුදයට කල් ගිහිල්ලා හරි අද උත්තරයක් ලබා නොදුන්නොත් ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ අවුරුද්ද වෙනකොට පේපර් මාක් කරන්න නෙමෙයි පේපර්ස් හදාගන්න බැරි වෙනවා. දරුවෝ විභාගයට ලිව්වට ලියන්න කලින් පේපර් එක හදාගන්න බැරි තත්වයකට මේ ගොඩ දුවනවා. අද වෙනකොට මේ ප්‍රශ්න උත්තරයක් හොයාගන්න බැරි වුණොත්. ඒ අපේ බලපෑම තියෙන්නේ කඩිනමින් මේ ප්‍රශ්න උත්තරයක් හොයලා මේ රටේ දරුවන්ට මේ දෙමව්පියන්ට සාධාරණයක් කරන්න කියන එක. ජාතික ජනබලවේගයේ මැදිහත් වෙන්නේ අපොසු සස්පල විභාගයේ තියලා ඉතාම ඉක්මනට දරුවන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දෙන තත්ත්වයක් ඇති කරන්න. දැනුත් මේක දිග්ගැස්සුණා වැඩි. මේ කිසිදු ආණ්ඩුවක් එකකට කටයුතු කළා නැහැ. පුළුවන් තරම් ඉක්මනට විභාගෙ තිබ්බට පස්සේ පුළුවන් කෙටිම කාලයකින් දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්න ඕන. ඒකට තියෙන බාධා සියල්ල ඉවත් කරගන්න ඕන. ඒකට සමහර සාකච්ඡා ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. සමහර නීති වෙනස් ගන්න සිද්ධ වෙනවා. සමහර UGC කරා එකඟතාවයන් ගන්න සිද්ධ වෙනවා. ඒවට තමයි ක්‍රියාමාර්ග ගතතු වන්නේ. එහෙම නැත්නම් බෝලේ තැන් තැන් වලට පාස් කරලා ඉඳලා තීරුමක් නැහැ. ආණ්ඩුව මේ කරන හදන සෙල්ලමේ මේ සූදුවෙන් වෙන වැඩේ තමයි පොඩි කාලයකට ආණ්ඩුවට පුළුවන් වෙයි දෙමව්පියෝ සහ ළමයින්ගේ යම් ආවේගයක් මේ ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්ය මත යවන්න. හැබැයි ඒකෙන් වෙන වැඩේ තමයි මේ ප්‍රශ්න කිසිවාකාර උත්තරයක් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ මාධ්‍යවේදීන් හැටියටත් මාධ්‍ය හැටියටත් මේ ප්‍රශ්නයේ හරිම තැන රෝග නිධානය තෝරාගෙන එතන උත්තරයක් වань කටයුතු කරන්න. එහෙම නැත්නම්
මේ ප්‍රශ්නය වෙන වෙන තැන්වලට යවන්න හදන එක දරුවන්ට කරන සාධාරණයක් නෙමෙයි. දරුවන්ට කරන බරපතල සාධාරණයක්. ඒ දරුව හැමදාම මේ ප්‍රශ්න මුණ දෙවේ. ඊළඟ අවුරුද්දෙත් මේ ප්‍රශ්න මුණ දෙවි. ඒම නිසා මේ ප්‍රශ්නෙට හරියට මේ වෙලාව උත්තරයක් හොයා ගන්න අපි කවුරු කවුරුත් මේකට මැදිහත් වෙන්න ඕන. දැනුත් ප්‍රමාද වෙලා තියෙන්නේ. දැනුත් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒකෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ මේක විසඳන්න කියන පැත්තට ජනාධිපතිට ආණ්ඩුවට බල කරමු. ඔය උද්දච්චකම් ඔය තියෙන ඔළුව ඉදීමච්චකම් පැත්තක දාලා දරුව වෙනුවෙන් මේ ප්‍රශ්නට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියන එක. බොහොම සතුටින්. වෙන වෙන පැති වලට කිල්ල තියෙන ඔය පැත්තෙන්ද රජයේ පැත්තෙන්ද? අපේ පැත්තෙන් කිසිම එකක් නෑ. අපි මේ බලපෑම කරන්නෙම අපි තීරණයක් කරන්නේ ජාතික ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ නෙවෙයි. මේ තියෙන වෘත්තීය සමිතිගත ක්‍රියාමාර්ගයක්. අපි ජාතික ජනබලවේගයේ මේ මේ ප්‍රශ්නේ මතු කළා මේ කියන්න හදන්නේ ආණ්ඩුවට වගකීම තියෙන්නේ ජාතික ජනබලවේගයේත් කුරු සම සාකච්ඡා කළා හරියන්නේ නෑනේ. ආණ්ඩුව වගකීමක් තියෙනවා ජනාධිපති වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ පිළිබඳව සාධාරණ බල කඩම විසම කඩිනම් විසමක් ලබා දෙන එක. මොකද මේක මේ අවුරුද්දෙන් ඉවරන ප්‍රශ්නයක් නොවන නිසා දැන් උත්තරයක් ලබා නොදුන්නොත් සහ මේ ප්‍රශ්නේ මේ අද ආපු ප්‍රශ්නයක් නෙවෙයි. මේක හැම අවුරුද්දෙම ඒ ලෙවල් ඉවර වෙලා එන ප්‍රශ්නයක්. ඊපස් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කිරීමේදී තව බාධා එනවා. මේ මේ සියලු මේ මේ සමස්ත පද්ධතියක තියෙන ප්‍රශ්නයක්. ඒ සමස්ත පද්ධතියේ තියෙන ප්‍රශ්න හරියට හඳුනාගෙන ඒවට විසඳුම් දෙන්නේ නැතුව මේ ඇති වෙලා තියෙන තත්ත්වයට එක වෘත්තීය සමිති හෝ ඒ ආචාර්යවරුන් ගුරුවරුන්ට බැනලා දොස් කියලා හරියන්නේ නැහැ. මෙතන පද්ධතියේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ආයතන වැඩ කරන්නේ ආයතන වලට වැඩ කරන්න බැරි ආණ්ඩු අවුරුදු ගානක් තිස්සේ මේ ආයතන දුර්වල කළා. උන්ට අවශ්‍ය මුදල් හරියට දීලා නැහැ. ඒවා දේශපාලනීකරණය කළා හරියට සුදුසු පුද්ගලයන් ඒවට පත් කළා නැහැ. මේ සියල්ලම හේතු කළා හේතු නිසා තමයි මේක පද්ධතියක් හැටියට මේ විදිහට කඩා වැටෙන්නේ. ඒ එන එන මොහොතේ තියෙන මතුපිට ප්‍රශ්නය අරගෙන ආණ්ඩු එක එක ඒවා කරනවා. ඒවා ඒක නෙවෙයි. මෙතන තියෙනවා ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඒක තමයි ජාතික ජන බලවේගය හැටියටත් මේ වෙලාවට जीवित संबंध प्रश्न මේකට කඩන විසුමක් ගන්න ඕන. ඒ දරුවෝ ඌමනා තරම් පීඩාවට පත් වෙලා තින්නේ විශේෂයෙන් මේ උසස් පෙළ ලියපු දරුවෝ කියලා කියන්නේ ප්‍රශ්න ගණනාවකින් හෙම්බත් වෙච්ච දරුවෝ. මම අර අවසානයේ කිව්වේ අවසානයේ පාඩම් කරගන්න ලයිට්වත් නොතිබිච්ච දරුවෝ. අර හරියට කෑමක් බීමක් නොතිබිච්ච දරුවෝ. ඔවුන්ගේ අනාගතයට බලපෑමක් වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේවා නිකන් අධ්‍යාපනයේ මම අත්‍යවශ්‍යයක් කරනවා, ගැසට් ගහනවා, හදිසි නීතිය දානවා. එහෙම නිකන් උද්දච්චකම් වල බේරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. මේ සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ මේ ගුරුවරු මේ දරුවෝ මෙතනට ගේනකම් පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා මේ මේ ගේන ක්‍රියාවලිය ඇතුලේ විශාල වශයෙන් කැපකිරීමක් කරලා සේවා කරපු අය. ඔවුන් දැන් රට අත් නොහැර යන්නේ නැතුව මේ තත්වෙන් හරි බේරලා ඉන්නේ ගැන අනුහුණු ස්තුතිවන්ත වෙන්න ඕන. එහෙම තත්වයකදී මේ අය ඉතුරු කරගන්නකම් කරන්න තියෙන්නේ සාධාරණ ඔවුන්ගේ මතයට ඇහුම්කන් දීලා සාධාරණ විසඳුමකට යන්න. කරන්න පුළුවන් දේවල් කියන්න. ඒක උරු සමිති යම් කිසි තැනකට ඒ කියලා අපිට හිතනවා. එහෙම නැත්නම් ආණ්ඩුව නිකන් තමන්ගේ ඔළුවේ මවාගත්ත මනස්ගත වලින් විවිධ මාධ්‍ය කැම්පේන් වලින් ප්‍රශ්න හේට මෙහෙට දාලා එකපාර්ශ්වයක් වර්ධිකාරයෝ කරලා ප්‍රශ්නෙන් මේ මොහොතේ ගොඩ යන්න උත්සාහ කරනවා නම් ඒක රටක් හැටියට සහ ඇත්තටම මේ අනාගත පරම්පරාවට කරන බරපතල අසාධාරණයක්. මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී තිබෙන බරපතල ගැටලු ගණනාවක් සම්බන්ධව අපේ අදහස ඉදිරිපත් කිරීම සඳහා විශේෂයෙන්ම මම කතා කරන්න කැමතියි. මේ වෙනකොට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බරපතල අර්බුද රාශියක් තියෙනවා. මේවා සමහර දේවල් කාලයක් තිස්සේ තිබුණු දේවල්, සමහර දේවල් මේ අලුත් තත්වයන් සමග වර්ධනය වුණු දේවල් හැටියට තමයි අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන දෙවැන්ත ප්‍රශ්නයක් හැටියට හඳුනාගන්න පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂයෙන්ම තරුණ ආචාර්යවරු විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත්ව විදේශගත වන ප්‍රවණතාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මීට කලිනුත් යම් යම් අවස්ථාවල එහෙම සිදුවීම් අපට වාර්තා වුණත් දැන් මේ වර්ෂයක පමණ කාලයක ඉඳලා විශ්වවිද්‍යාල ආචාර්යවරු
විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වෙලා විදේශගත වීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා සමහර අධ්‍යයනංශවල හතරෙන් එකක්වත් අවශ්‍ය ආචාර්යවරු නැහැ හිටපු පිරිස විදේශගත වෙලා ඒ වගේම මේ සඳහා බලපෑ සුවිශේෂ තත්වයක් තියෙනවා ඒ තමයි මේ වෙනකොට හඳුන්වා දී තිබෙන මේ බදු වලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දෙවන්ත මූල්‍ය අර්බුදයකට මූණ පෑමට සිදු වී තිබීම ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ විශ්වවිද්‍යාලවල වර්තමානයේ වගේම අනාගතයත් ලොකු තර්ජනයකට අභියෝගයකට මූණ පාලා තියෙනවා මේ ආචාර්යවරු විශ්වවිද්‍යාල අත්හැරලා ගියොත් අපේ රටට අවශ්‍ය කරන උසස් අධ්‍යාපන ක්‍රියාවලිය නිසි ලෙස පවත්වා ගැනීමේ බරපතල බාධාවක් මේ වෙන විටත් නිර්මාණය වෙලා තියෙනවා අනාගතයේ මේ තත්ත්වය වඩාත් බරපතල වීමේ අවදානමක් තියෙනවා ඒ වගේම තමයි මේ වෙනකොට විශ්වවිද්‍යාලවලට අලුතෙන් ආචාර්යවරු බඳවා ගැනීම අත්හිටවලා තියෙනවා මේ බඳවා ගැනීම අත්හිටවීම නිසාම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න සුදුසුකම් තියෙන තරුණ කතිකාචාර්යවරුන් කතිකාචාර්යවරියන් බඳවා ගැනීමේ අවස්ථාව අපට අහිමි වෙලා තියෙනවා අතර මේ වෙනකොට දෙන්නේ කොන්ත්‍රාත් පදනම මත දේශකයන් සම්බන්ධ කර ගැනීම පමණයි ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා දේශනය කරනවා යවනවා යනවා ඒගොල්ලන්ට වගකීමක් නෑ නමුත් අපි විශ්වවිද්‍යාල පද්ධතිය රඳා පැවතුනේ අලුත් තරුණ කණ්ඩායම් ආධුනික කතිකාචාර්යවරුන් හැටියට බඳවාගෙන ඒගොල්ලන්ගේ සුදුසුකම් සම්පූර්ණ කරන අතරම ඒගොල්ලෝ විශ්වවිද්‍යාල පද්ධතිය අනාගතය සඳහා දෙවන්ත ආයෝජනයක් හැටියට තමයි මෙතෙක් කල් බඳවා ගැනීම සිද්ධ වුණේ නමුත් මේ වෙනකොට මේ බඳවා ගැනීම නතර කරලා තියෙනවා මේ තත්වය පිරිසක් රට හැර යෑමේ තර්ජනය වගේම තවත් බරපතල තර්ජනයක් හැටියට තියෙනවා ඔබට මතක නම් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයට දල දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කරන්න කියලා අරගල කරපු වෙලාවේ අපේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් හැටියට තිබුණා මේ බඳවා ගැනීම සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු බඳවා ගැනීම සහ බඳවාගත් ආචාර්යවරුන් රඳවා ගැනීම සඳහා ඒ ප්‍රතිපාදන වැඩි කිරීම අවශ්‍යයි කියන කාරණය. ඒ తత్వය දැන් ඉතා පැහැදිලිව පේනවා බඳවා ගැනීම වෙන්නේ නැහැ. බඳවාගෙන ඉන්න ආචාර්යවරු රඳවා ගැනීමට හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ తత్వය මේ අධ්‍යාපනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බලධාරීන් සලකිල්ලට ගත යුතු කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. මෙහෙම ගියොත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාමේ බරපතල අභියෝගයක් අනිවාර්යයෙන්ම තව අවුරුද්දකින් දෙකකින් එල්ල වෙන බව කියන්න පුළුවන්. මොකද සමහර ඉන්න ආචාර්යවරු විශ්‍රාම යනවා. විශ්‍රාම යන පිරිසට සාපේක්ෂව අලුතෙන් ප්‍රාමාණික විද්වත් ආචාර්යවරු බඳවා ගැනීමක් සිදු වෙන්නේත් නැහැ. බඳවාගත් පිරිස රඳවා ගැනීමට හැකියාවකුත් නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා ජාතික ජන බලවේගය හැටියට අපි කල්පනා කරනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කරන ප්‍රතිපාදන සැලකිත ප්‍රමාණයකින් කපා හැරලා තියෙනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පවා මේ වෙනකොට පවත්වාගෙන යාමේ ගැටලු පැන නැගිලා තියෙනවා. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් සමස්තය හැටියට තියෙන මේ අනවදානය විශ්වවිද්‍යාල පද්ධතියට බරපතල ලෙස බලපාලා තියෙනවා. ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීමෙන් ඉදිනදා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ අර්බුදයකුත් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ගත්තොත් ශිෂ්‍යයන්ට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ආචාර්යවරුන්ට තියෙන ප්‍රශ්න වගේම ශිෂ්‍යයන්ට බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. බොහෝ වෙලාවට මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් විධිමත්ව සිද්ධ වෙන්නේ නැහැ. පහුගිය කාලේ අපට වාර්තා වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ වගේ ආයතන කීපයකම විධිමත් ලෙස මහපොළ ගෙවීම් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ආරම්භ කරලා තියෙනවා. නමුත් අවිධිමත්. මෙන්න මේ අවිධිමත් ස්වභාවය නිසාම ශිෂ්‍යයන්ට එදිනදා තමන්ගේ අධ්‍යයනය කටයුතු කරගෙන යාම
අසීරු වෙලා තියෙන අපි දන්නවා මේ ලැබෙන මුදල මහපොළවලින් හෝ ශිෂ්‍ය ආධාරයෙන් ලැබෙන මුදල උන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ නමුත් අවම වශයෙන් හෝ ඒගොල්ලන්ට යම් සහනයක් සලසා දෙන මේ ප්‍රතිපාදන මහපොළ ශිෂ්‍ය ආධාර විධිමත් වන ලැබීම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් බරපතල ප්‍රශ්නයක් හැටියට තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි දකිනවා ආපන ශාලාවල නේවාසිකාගාරවල සුභ සාධන ගැටලු විශාල වශයෙන් තියෙනවා ශිෂ්‍යයන්ගේ පැත්තෙන් මේ පිළිබඳව මොනතරම් ඉල්ලීම් ඉදිරිපත් කළත් බලධාරීන් රජය ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම මේ ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් හැටියට අපි දකිනවා ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රජයෙන් රජය අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත් විය යුතුයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීම බඳවාගෙන සිටින ආචාර්යවරුන් රට අත්හැරලා යන්නේක වැළැක්වීම සඳහා රජය අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න ඕනේ නමුත් අපි දකින්නේ රජයේ පැත්තෙන් මේ කිසිදු සාධාරණ ඉල්ලීමක් පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව බීරියලියට වීණා වයනවා වගේ නෑසෝ කන්ව නුදුටු ඇස්ව ඉන්න තත්ත්වයක් තියෙන නිසා මේ තත්ත්වය වෙනස් කරලා විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන මේ ඉක්මනින් විසඳිය යුතු ගැටලු විසඳීම සඳහා මැදිහත් වෙන්න කියන බලපෑම අපි ජාතික ජන බලවේගය හැටියට රජයෙන් රජයට මේ වෙලාවේ ඉදිරිපත් කරන්න කැමතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්